අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් මුළු ලංකාවෙම ඉහළම ප්‍රතිඵල ලබාගෙන රටේ ප්‍රධානම පිරිමි පාසල හැටියට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. එම නිසා බණ්ඩාරනායකවරුන් වන ඔබ අභියෝගවලට මුහුණ දී ඒවා ජය ගැනීමට හැකි මානසික පෞරුෂත්වයක් තිබෙන පිරිසක් හැටියටයි අපි දන්නේ. මං හිතන්නේ රටේ බොහෝම පැරණි ප්‍රධානම පාසල්වලටවත් නැති තරම් ඉතිහාසයක් බණ්ඩාරනායක විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සතුව තිබෙනවා. 1937-36 විතර වන් විදුලි වත්‍රයක් ලැබුණත් සමගම පාසලට විදුහලේ ප්‍රවෘත්ති අංශය බිහි වෙලා තිබෙනවා. 1943 වසරේදී විදුහලේ පුවත්පත් සංසදයක් ඇති වෙනවා. ඊළඟට 1993 වසරේදී මේ විදුහල මාධ්‍ය ශාස්ත්‍රයේ යෝධ පියවරක් තබමින් සීනෑසර ගුවන් විදුලි සේවය නමින් ගුවන් විදුලි සේවයකුත් ආරම්භ කරන්න සමත් වුණා. 2009 බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩා උත්සවය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශනය කිරීමටත් මේ දරුවෝ සමත් වෙලා තිබෙනවා. දැන් අද අභියෝග 2015 නමින් දීප ව්‍යාප්ත මාධ්‍ය තරගාවලිය භාෂා තුනෙන්ම ආරම්භ කරලා එහි ජයගත් දරුවන්ට තිරින ප්‍රදානය කරන උත්සවයක් පවා ගම්පහ බණ්ඩාරනායකවරුන්ට සංවිධානය කරන්න තරම් ධෛර්යයක් හැකියාවක් ලැබිලා තිබෙනවා. 2014 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය ඒකකයේ ලෙස සම්මාන ලබන්නට පමණක් නෙමෙයි මේ ශාස්ත්‍රයේ විවිධ සම්මාන රැසකට හිමිකම් කියන්නට බණ්ඩාරනායක පුතුන් සමත් වී තිබෙනවා.